අපි වෙහෙසකර ගමනක් ඇතුලේ තමයි අද දවසේ ඉන්නේ. දැන් යන්නේ තවත් වෙනස්ම ආරක තැනකට. නැත්තම් සූර සරදියල් ගමන් කරපු උමම් මාර්ග තුනක් තියෙනවා. ඒ උමම් මාර්ග තුන සහ ඒ ගුහා ලෙන බලන්න තමයි අපි යන්නේ. යමුකෝ. ඔබට තේරෙයි කොච්චර විශ්මිත ස්ථානයක්ද කියලා. මේ සරදියල් ගියපු උමගක්. මේ උමග කොටස් තුනකට බෙදෙනවා. අපි දැන් මේ ඉන්නේ ඒ උමං විවරය ළඟ. මේ උමගේ සෑහෙන දුරක් මමත් ගිහිල්ලා තියෙනවා. ඊයේ පෙරේදත් කවුරු හරි ගිහිල්ලා තියෙනවා මේ ආසන්නයේ තියෙන හුළුවත්තකුත්. හැබැයි මේ විවරය කුඩා වුණාට මේ විවරයේ ඉඳලා යාර 30ක් පමණ ඈතට අපහසුවෙන් ගමන් කරලා ඊට පස්සේ පාත් වෙලා යන්න පුළුවන්. මේ කොටසන ටිකක් යන්න අමාරුයි. මේ තියෙන්නේ සරදියල් සහ ඔහුගේ සහචරයින් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වපු හැබැයි ඔවුන්ගේ හිතවත් එකම කණ්ඩායමක් විදිහට එක මිටක හිටපු සරදියල්ගේ පාසල් මිත්‍රයෝ. මේ හැමෝම බෙලිගම්මන පන්සලෙන් ඉගෙන ගත්තා අය. ඒ අය අතර හිටපු හොඳම මිත්‍රයා තමයි මම්මලේ මරික්කාර. කවදාවත් දාලා ගියේ නැති කෙනා. සරදියල් එක්ක එකට පෝරකයට ගිය කෙනා. ඒ අය ඔක්කොමලා බෝවැල්ල පැත්තට ගියේ. බුදුගල්ලෙන පැත්තට ගියේ. නෑහිඳ පැත්තට ගියේ මෙන්න මේ තියෙන විවරේ. මේ විවරයේ දිගේ ඈතට යන්න ටිකක් අමාරුයි. ඈතට යනකොට ඔක්සිජන් ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙන බවක් තියෙනවා. ඒ වගේම තමයි ඉතාම අන්ධකාරයි. සමහර වැලි පොළඟුන් වගේ විෂකෝර සත්වයින් මේ ස්ථානවල ජීවත් වෙනවා. මොකද ඔවුන්ට මේ වවුල ගොඩක් ඉන්න නිසා ඔවුන් ආහාරයට ගන්න ලේසියි. ඒ හින්දා පහසු දඩයමක් වෙනුවෙන් සමහර මේ වැලි පොළඟුන් වගේ සතුන් මේ ස්ථානවලට ප්‍රිය කරනවා. ඒ නිසා මේ තැන පෙන්නුවට ඔබ මේ ලෙන ඇතුලෙන් ඇවිල්ලා උමම් මාර්ගයේ දිගේ යන්න උත්සාහ කරන්න එපා. ඒ පණිවිඩය ඉතා වගකීමෙන් ඔබට දෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානවලට ඇවිල්ලා සමහර අපේ අය කරන දේවල් හරිම කනගාටුදායකයි. බලන්නකෝ. ඔවුන් මත්පැන් බෝතල් පවා මේ ස්ථානවල කුඩු කරලා දානවා. ඒ විතරක් නෙමෙයි. තුට්ටු දෙකට ඉතිහාසගත වෙන්න තමන්ගේ නම ගම ලියනවා. මෙහෙම මානසික ප්‍රශ්නයක් තියෙන එකම රට අපේ රට. ඒක නිසා මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපි ඉල්ලනවා. ඔබේ දරුවන්ට කියලා දෙන්න මේ වගේ තැනකට ආවම ඔබගේ නම ගම නෙමෙයි ලියන්න අවශ්‍ය. මේ ස්ථානයේ තියෙන මේ ජීවමය ගුණය ඔබ නැවුම් හුස්මක් විදිහට ඔබේ ජීවිතේට අරගන්න එකයි අවශ්‍ය. හැබැයි අපි කරන්නේ මේ ස්ථාන විනාශ කරන එක. හාත්පස බලනකොට මේ ගුහාවේ හැම තැනම තම තමන්ගේ නම් ලියලා ඉතිහාසගත වෙන්නයි හදන්නේ. හැබැයි තුට්ටු දෙකේ වැඩක්.